චාමරගේ පත්තරේ ගිය පළවෙනි ඉන්ටර්වියු එක මම කරේ අප්පච්චි මං ආවා නුඹ නිදනා සොහන ළඟට කෙනෙක්ව සම්පූර්ණයෙන්ම ඉමිටේට් කරන එක ඒක පොඩි වහල් ගතියක් තියෙනවා සමන් ඉන්දික මම අපි දෙන්න තංගල්ල බීච් එකේ බලිකාව ගාව බීච් එකට ගිහලා අඬනවා අම්මා මට ගොඩක් සමීපයිනේ ඒ පණ යන්නේ මගේ අත් එක්ක. අදටත් මම අම්මා අන්තිමට කාපු බිස්කට් පැකට් එකේ කොලේ තියන් ඉන්නවා. අදටත් මම පෙරවන්නේ අම්මා පෙරවපු ෂීට් එකද. ඒක මීයෝ කාලේ හිලුත් හැදිලා. ඒ ආදරේ තාත්තට තිබුණ නැද්ද? ගායක ගායිකන් සම්බන්ධ මට තියෙන පොඩි අප්‍රසන්න ගතියක්. ඔව්. අම්මා බලාගත නිසා වයිෆ් ඩිවෝස් වුණා එහෙමද? ඔව් අපි එහෙම කියමුකෝ. කැමති නම් කියන්න පුළුවන්. අකමැති නම් නොකිය ඉන්න. අහි මේම හැරයාම් කියන එක මට එච්චර ලොකු දෙයක් නෙමෙයි. දැන් පුතාවත් අරගෙන ආයි සහංගාට වයිෆ් ආවොත් මොකද කරන්නේ? ඔය ඉතින් අමාරු සෑහෙන අමාරු ප්‍රශ්න. ආවොත් මොකද කරන්නේ? දැන් මටත් ඛේදවාචක වෙලා තියෙනවා ජීවිතේ. දැන් එයාටත් ඛේදවාචකයක් ඇවිල්ලා තියෙනවා. ඒ ඛේදවාචකේ මම විසින් කැඳවූප එකක් නෙමෙයි. සාම්ප්‍රදායික මිනිසු ටිකක් විසින් කල්පනා කරපු වැරදි තීරණයක් නිසා වෙච්ච දෙයක්. අයිබෝන් ටෝක් විත් සුසික ඉතින් අද ටෝක් විත් සුසික වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්නේ ජනප්‍රියම ගායකින්ට ගීත රචනා කරපු සහන් මුතුකුමාරණ අයිබෝන් කියලා පිළිගන්නවා ටෝක් විත් සුසික වැඩසටහනට සහන් මුතුකුමාරණ ගුවන් පස්සේ හුඟක් ජනප්‍රියම වෙන්න හේතුව තමයි අපි ඉස්කෝලේන කාලේ අපි ගොඩක් ආස කරපු ගීත තිබුණා ඉතින් ඒ අතරින් එකක් තමයි අප්පච්චි මං ආවා නුඹ නිදනා සොහන ළඟට කඳුළු බින්දු රටා අඳේ ඔබේ සොහොන් බිම මතු පිට ඒ කඳුලින් නැහැවි යන්නැති ඒ ගීතයත් තමයි ගොඩක් දෙනෙක් ආදරය කරන්න ගත්තේ ඒ ගීතයත් එක්ක එළියට එන්නේ පර්පල් රේන් සංගීත කණ්ඩායමේ ගායන ශිල්පී චාමර වීරසිංහ අපි කතා කරමු ඒ ගීතය නිර්මාණය වුණේ කොහොමද? ඔව් ඒ ගීතය ඇත්තටම නිර්මාණය වුණේ 2004 විතර ඒ කියන්නේ මම පත්‍රයකට සම්බන්ධ වෙලා හිටියා සඳරේණු පත්‍රයේ විශේෂංග ලේඛකයෙකු විදිහට මම සම්බන්ධ වුණා. ඔන්න තවත් දැනගන්න කාරණාවක් තියෙනවා සඳරේණු පත්‍රයේ ආටිකල්ස් ලිව්වේ ඔයා කලාකරුව ගැන. එහෙමද? කටික. ඒ කියන්නේ ආටිසින්ටු පේජ් එක මම කරේ. ඈ. එතකොට මේ ඒතර චාමර මම හිතන්නේ මුලින්ම සින්දු කරලා රේඩියෝ එකේ හිරුවෙක එහෙම ඒ සින්දු දෙකක් තුනක් අර බෙල්ට් එකට ඒ කියන්නේ අර ටයිම් පැය ගීතෙ විදිහට ගහගෙන යන කාලේ ඉතින් ගොඩක් ඒ සිතින් විතරක් පැද්දර සඳ වගේ ඒවා ජනප්‍රිය වෙලා තිබ්බ හැබැයි ගොඩක් අය දැනගෙන හිටියේ නැහැ කවුද කියලා මොකද වේරලියද්ද මහත්තයාගේ හඳට සමාන හඬක් තිබුණ හින්දා ඉතින් කට්ටිය හොයන්න ගත්තා ඊපස්සේ අපේ දැන් මම මෙහෙ හින්දා මම දන්නවා චාමර ඉන්නේ කොහෙද කියලා ඒතර චාමරගේ පත්‍රයේ ගිය පළවෙනි ඉන්ටර්වියු එක මම කරේ සඳරේණු පත්‍රයට ඒක තමයි චාමරගේ මාධ්‍යක ගියේ පළවෙනි මුද්‍රිත මාධ්‍යයේ පළවෙනි ඉන්ටර්වියු එක. එතකොට ඒ ඉන්ටර්වියු කරන්න මේ මම යනවා චාමරලා ගෙදර සමන් ඉන්දිකයි මම තමයි යන්නේ. එතකොට චාමරත් එක්ක ඉතින් සුහදව කතා කරාට පස්සේ එතකොට එයාගේ තාත්තා නැති වෙලා. එතකොට ඒ පියාගේ වියෝව එයාට ඒක දැඩි කම්පනයක් වුණා. මොකද පියා ගොඩක් අපේක්ෂාවෙන් ඉඳලා තියෙනවා එයා ගායකයෙක් වෙනවා මේ දකින්න. මොකද චාමර වීරසිංහ කියන්නේ ඉතාම හොඳ චිත්‍ර ශිල්පියෙක්. දැන් අපි ගෙදර යනකොට ඒ චිත්‍රපටයේ විත්තිවල ගහලා එහෙම තිබ්බේ. මේ එතන මිතා කුඩා ගයක් තිබ්බේ. ඉතින් මේ ඉතින් අපි ඒ පොඩි ගෙදර ඇතුලේ ඒ කියන්නේ කොහේ ගෙදරද කි? වල්ගම. වල්ගම. ඔව් මහ ගෙදර අම්මත් හිටියේ එහේ. එතකොට එයා කිව්වා මෙහෙමයි මේ මට දැන් අර ඉන්ටර්වියු එකෙන් පස්සේ අපි සූදාදෙන් තේ එකක් බිලා කතා කරනවානේ. කතා කරලා පස්සේ කිව්වා මෙහෙම තාත්තාගේ වියෝ සම්බන්ධයෙන් ගීතයක් රචනා කරලා දෙන්න කියලා. එතකොට ඒ සිද්ධියත් මට කිව්වා. ඉතින් මෙහෙමයි يعني අවුරුද්දක් يعني සිංහල අවුරුද්ද දවසක තමයි පියා නැති වෙන්නේ. එතකොට ඒක සාමාන්‍ය අපිට අපේ සංස්කෘතියේ සිංහල අවුරුද්ද ඉතාම වැදගත් නේ. එතකොට ඒ වගේ මරණයක් ඒ කම්පණය තවත් වැඩි කරනවා. කොහොමත් පියාගේ වියෝ කියන එක කම්පණයක් තියෙනවා අනිවාර්යයෙන්ම ඕන මනසෙකට. මේ කම්පණ ඒ කියන්නේ මේකේ කම්පණය දෙගුණ දෙගුණ වෙනවා සිංහල අවුරුද්ද දවස තමයි ඒ මරණය සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට ඒ චාමර වීරසිංහගේ ඉල්ලීම නිසා තමයි මේ ගීතය රචනා වුණේ. එතකොට ඒකේ මේ පොඩි අර පොඩි වාර්තාමය ස්වරූපයකත් තියෙනවා ගීතේ. ඒ කියන්නේ සිද්ධිදාමයක් හින්දා ඒ විදිහ තමයි ඒ ගීතේ නිර්මාණය වෙන්නේ. චාමර ඒක සංගීත නිර්මාණය කරේ සමන් ඉන්දික. එතකොට සමන්ගේ තනුව සහ සංගීත නිර්මාණය පර්පල් රේන් සංගීත කණ්ඩායම තමයි සංගීත සපයල තියෙන්නේ. මොකද ඒ යුගයේ තිබ්බේ මේ සජීව ප්‍රසංග කියලා කැසට් මේ
යුගයක් තිබ්බනේ. ඒ රන්සිදු ආයතනයේ ඒක කරමින් සිටි චාමරගේ වෙනම කැසට් එක ආවසින් සිටින් විතරක් අර කැසට් පෙළ ඒ කියන්නේ පර්පල්ින් සංගීත කණ්ඩායමේ නිර්මාණ විදියට වෙනම ආවා. ඒක තමයි ගීතය ඇතුළත් වුනේ. චාමර සුසුමංගලා කියලා තව එක ගීතයක් ලියලා තියෙනවා. මේ ඒකත් සජීව ප්‍රසංග මේ කැසට් එක තැටි වල තමයි අඩංගු වෙන්නේ. අපි ඒ ගීතේ වචන ටික පොඩ්ඩක් කියමු. ඒකේ තියෙන සුසුමංගලා පැතුමන් බිඳි හද වේදනා උතුරයි නිති මන්දාරමේ වෙහිකෝඩේ සුළඟක් වගේ ඔබ ඉන්නේ තී කියලා. ඒ ගීතත් නිර්මාණ ඒ කියන්නේ තනු නිර්මාණ සංගීත නිර්මාණ කරේ සමන්ින්දි. තව කාටද ගීත නිර්මාණය කරලා තියෙන්නේ? සමන්ින්දිකට තමයි වැඩිම නිර්මාණ සංඛ්‍යාවක් කරේ. මොකද මම තංගල්ලේ ඔහුත් තංගල්ලේ. එතකොට මම මේ ඒ කියන්නේ අපි දැන් ඒවලුත් එක ළඟ සමන්ින්දික ඒ ලෙවල් වලට පාඩම් කරත් අපේ ගෙදර ඉතින් ඒ හින්දා මේ සාමාන්‍ය ඔහුගේ ගීත 20කට වැඩි ප්‍රමාණයක් 25ක් පමණ ඔහුට නිර්මාණය කරලා තියෙනවා. අහසන් ලිවර් නැ ගීතේ තමයි පළවෙනි ගීතේ ඔහුට නිර්මාණය කරේ. ඊටසේ ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමට ගීත දෙකක් නිර්මාණය කරා. කේන්සල් පීරිස් මහත්තයා ගායනා කරන පත්පත දුරුව මැඬුනා මේ ගීතය. ඒ වගේම සුරන් ජයසිංහ ලීඩ් ගිටාර් වාදන ශිල්පියා මේ ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ ඔහුට තියෙන ගුණදාස කපුගේ මහත්තයාගේ හඬ. ඉතින් ඔහුගේ ස්වනිර්මාණය තියෙන එකයි එකම එකයි තියෙන්නේ. ඒක මම ලිව්වේ මේ කුසගිනි උහුලපු දවසක කියලා. ඊට අමතරව සතුරු සුරංගගේ ගීත ඇල්බමේ ගීත 14න් 7ක් මම රචනා කරලා තියෙනවා. කොහොම හරි ඔක්කොම ගීත 50 ගානක් වගේ තියෙනවා. තව අලුත් අයටත් ගීත නිර්මාණය කරලා තියෙනවා. ඒ අර ටිකක් අපි යුගයකට කලින් හිටපු හින්දා මට يعني හරියටම සංඛ්‍යාව සහ හරියටම මතකත් නෑ ඇත්තට. මොකද අර කැසට් යුගයේනේ අපි හිටියේ ඒ හින්දා. ඔන්නෝම තමයි මේ සහන් මුතුකුමාරණ කියන ගීත රචකයා. ඉතින් මගේ ඉස්සරහ තියාගෙන මම මේක කතා කරන්නේ. ඉතින් අපි අහපු ලස්සන ගීත ගොඩක් සහන් අතින් ලියවිලා තියෙනවා. ඉතින් ඒක නිසාම තමයි මම ටෝක් විත් සුසි කොටසන අහනට ආරාධනා කරේ සහන් මුතුකුමාරණට තව කෙනෙක් වගේ නැත්නම් තව කෙනෙක් අනුගමනය කරනවා. ඒ සංගීත ශිෂ්‍ය තුළ ඒක බහුලව තියෙන දෙයක්. තව කෙනෙක් වගේ කියලා කියන්නේ වහලෙක් කියනා වගේ කියන අදහසින් කියලා කිව්වා. ඒ කියන්නේ මොකද ඉතින්? කෙනෙක්ව සම්පූර්ණයෙන්ම ඉමිටේට් කරන එක ඒක පොඩි වහල් ගතියක් තියෙනවා. එහෙම වීමේ වරදකුත් නැහැ. උදාහරණයක් විදිහට මයිකල් ජැක්සන්ට අපි ආසයිනේ. එතන මයිකල් ජැක්සන්ට අපි ආස වුණාම අපි ආවගේ කොණ්ඩේ දැන් හොඳම උදාහරණේ ලංකාවෙන් ගමුකෝ ලසිත් මාලිංග. එතන ලසිත් මාලිංග වගේ අඳින්න ආසයි, ඒ වගේ බෝල් කරන්න ආසයි. බැරි වුණාට ඒ වගේ අර කොණ්ඩ විලාසිතාව දාන්න ආසයි එහෙම තියෙනවා. හැබැයි දැන් ටැලන්ට් එකක් සම්පූර්ණයෙන්ම ඉමිටේට් කරන නම් ඒකේ තමන්ගේ යුනික් එක තමන්ගේ අනන්‍යතාවය අහිමි වෙනවා. තව කෙනෙක් ගහනවා ගංජා. ඔව්. තව කෙනෙක් ගහනවා කුඩු. ඔව්. අපි උදාහරණයක් විතර ගමුකෝ. මේ සංගීත ශාස්ත්‍රයේ බහුලව තියෙන දේ යන්නේ. එයාගේම වොයිස් එක තියෙනවා. එයා අපි එහෙමනේ ගොඩක් අය කියන්නේ. එයාගේම වොයිස් එක තියෙනවා. එයාගේම සින්දු ඒ විදිහට කියන්න පුළුවන්. එතකොට එයා වගේම කනත් ඉඳලා තියෙනවා. එයා වගේම ගංජා සුරුට්ටුවත් ගහනවා. එයා වගේම අරක්කු ටිකක් බොනවා. හරිද? ඒත් එයා කරනකම කියනන්න ගියා මොකද්ද වෙන්නේ? ඒතර ඒ වහල් ලෙක් කියන එක නෙමෙයිද? ඔව්. එතකොට වහල් භාවයක් කියනවා. ඔයා කියන එක හරි. නමුත් මේ අර මම කිව්වේ දැන් සමහරව මේ කියන්නේ මුළුමනින්ම කොපි කරන එක වැරදි. හැබැයි ඒ කියන්නේ පොඩි පොඩි හොඳ දේවල් ටික ගත්තට කමක් නැහැ. මොකද අපි අර ඒ කියන්නේ පරපුරක් කියනකට උදාහරණයක් විදිහට අපි ගන්නකෝ. අපි කොපි කරාද කියන එක මට හරියටම කියන්න බැහැ. නමුත් අපි හැදුනේ රත්නශ්‍රී දේසිංහ, ප්‍රේමසිරි කේමදාස AI දිහා බලාගෙනනේ. එතකොට අපි එයාලගෙන් ගන්න ඕන කොටස විතරයි ගත්තේ. දැන් ගීත රචකයෙක්ව කොපි කරන එකයි ගායකයෙක්ව කොපි කරන එකයි දෙකක්. කොපි කිරීම කියන එක මේ ගත්තට පස්සේ මේ ආභාෂය කියන එක කොපි කිරීම කියන එක. දැන් අපිට හොඳ කැලිටික ආභාෂය අපි අනිවාර්යයෙන්ම අපි ඉස්කෝලේ යනෙත් ඒකටනේ. අපි ගණන් කලින් හදපු ගණන් තමයි අපි හදන්නේ. හැබැයි අපි නිර්මාණශීලී නම් අලුත් සූත්‍රයක් හරි අලුත් ප්‍රමයක් හරි අපිට හොයාගන්න පුළුවන්. මම කියන්නේ මේ නියම රචකයෝ. ඒ කියන්නේ මම කියන්නේ අර බොක්කෙන්ම ලියනවා කියලා. දැන් අපි රචනා කරනකොට අපි දන්නේ නැහැ මේක කොච්චර ජනප්‍රිය වෙයිද, කොච්චර වියුස් යයිද, මේකෙන් සල්ලි හම්බෙනවද. සල්ලි ගත්තෙත් නැහැ අපි. දුම් දීලත් ගත්තේ නැහැ. දැන් රචනා එහෙම ෆ්ලෑෂ් බෑක් එකේ ආයෙත් මල්ලි ගෙදර මෙහෙම පේමන්ට් මම කොනේ ආයිපා. ඕක ගත්තොත් ඒක කියන ඊට පස්සේ මට ලියන්න බෑ. අපේ යෝගේ එහෙම තිබ්බා. එතකොට අපි දැන් ඕක බොක්කෙන්ම කරනකොට මේ ඒ රචකයා කියන්නේ හැම වෙලේම මේ කියන්නේ තියෙන සමාජ ආර්ථික දේශපාලන සහ මේ ඉමෝෂන්ස් ටිකක් එක්ක වැඩ කරන කෙනෙක්. හැබැයි මම දකින්නේ ගායකයා ගොඩක් වෙලාවට මේ එහෙම කියන්නේ ලංකාවේ තියෙන සංස්කෘතිය මම කියන්නේ පිටරටක ගායකයෙක් වෘත්තීයමයනේ. එයාට ලොකු අධ්‍යාපනයක් එක්ක තමයි එයා මේකට එන්නේ. හැබැයි ලංකාවේ දැනට තියෙන වාතාවරණය අනුව
ගායකෙක් විහුණුවට පස්සේ එයාට අක් ගාලා එයානේ නිර්මාණේ අරන් යන්නේ. එතකොට එයාට එයාට වෙනද බලක් හැදෙනවා. ඊට පස්සේ එයා ෂෝස් වලට යනවා. ඊට පස්සේ එයාගේ තේ මාධ්‍ය එකක් කියන මේ මාධ්‍ය වලට ඕන විදිහට තමයි ඒ අයගේ ජීවන රටාව පොඩි කියන්නේ કૃතිම වීමක් වෙනවා. එතකොට එයාලා එයා වෙලම ධාරාවක්. ගායක සංගීත කණ්ඩායම් වල ඉන්න අය ඒ අය මං කියන්නේ එයා නරකයි කියන එක නෙමෙයි. අපි ධාරාවන් දෙකක්. රචකයාට හැමතිස්සෙම විඥානයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ රචකයා ගහකොළ පරිසරය, ප්‍රේමය, විරහව, දුක, බඩගින්න, ආර්ථික ප්‍රශ්න, ඇත්ත ජීවිතයේ මේ හැම එකත් එක්කම මේ සැහෙන්න ඒ කියන්නේ ගැට ගැහිච්ච චරිතයක් තමයි රචකයා. මං කියන්නේ මේ මෙලඩියට ටාගට් කරලා ලියන එකවත් එහෙම නැත්නම් මේ මේ මාකට් එකට ලියන රචකයාත් නෙමෙයි. ඒ රචකයත් රචකයෝ තමයි. ඒයාලට අපහාස කරන නෙමෙයි. ඒ අයත් ඉන්නවනේ. මොකද මේ වෘත්තිය මේක වෘත්තියක්නේ. එතකොට වෘත්තිය මේ කියන්නේ සංගීත ක්ෂේත්‍රය කියන්නේ වෘත්තිමය ක්ෂේත්‍රයක්. එතකොට මේ වෘත්තිමය ක්ෂේත්‍රයේ පැවැත්මට ඔය මෙලඩියට සංගීත ලියන අය, කකුල් දෙකට සින්දු ලියන අය, එතකොට ඒ කියන්නේ සින්දුවක් කියන්නේ මොකද්ද කියලා, ඒ කියන්නේ වෙළඳ භාණ්ඩයක් කියලා හිතාගෙන සින්දු ලියන අයත් මේ ක්ෂේත්‍රයට ඕන. අපි මං කියන්නේ ඒක නැහැ කියලා නෙමෙයි. මං කියන්නේ අර අර يعني ඇත්තනම් මේ මේ රචකයෙක් වෙන්නේ කවියෙක්නේ. ඒ කියන්නේ කවියෙක් තමයි රචකයෙක් වෙන්නේ, ගීත රචකයෙක් වෙන්නේ. එතකොට මං කියන්නේ අර හොඳ කවියෙක් ක්ෂේත්‍රයට ආවම ඒක වෙන මේ එකක්. අර ගායකයා කියන්නේ මේ වෙනමම ධාරාවක් ලංකාවේදී. වහල්ලු කියන එක තමයි අපි කතා කරේ. ඉතින් මේ වහල්ලෙක් කියන්නේ කවුද කියන එක ඉතින් අනුකරණය කරන්න ගියොත් එහෙම අනිවාර්යෙන්ම වහල්ලෙක් වෙනවා. ඉතින් මේ මම අහුවොත් සහන් මෙහෙම දෙයක්. අහස හඬලා ඉවර නෑ තාම සුදු නගේ. වැස්ස දවසක එදා ලයිට් ගිහිල්ලා තිබ්බේ. ඊට පස්සේ ඉස්සර සාගර විශ්වවිද්‍යාලයේ මගේ ඔෆිස් එකේ ඉස්සරහා. ඉතින් ඒකට ගිහිල්ලා ඒක සිකියුරිටිකෙන් කොලයක් පෑනක් කිල්ලගෙන තමයි ඒ වෙලාව වහිනවා. එහෙනම් තමයි ඔය අහස හඬලා ඉවර නෑ තාම සුදු නගේ ගෙදර එන්න වෙන්නේ නෑ මෙමන් මහමගේ කියලා. ඉතින් ඒක සරලව ප්‍රේමය ගැන මේ කතා කරන ගීතයක්. ඉතින් මේ අර තමන්ගේ පෙම්වතිය හම්බෙන්න යන්න විදියක් නැතුව මේ වැස්ස හින්දා කොහේ හරි ගෙද يعني පෙම්වතිය හෝ බිරිඳ අපි හැම ගමු මේ එතකොට කොහේ හරි කඩපිලක ඉන්න අපි තුම වැස්ස හින්දා යන්න විදියක් නැතුව ඉන්න කෙනෙක්ගේ හැඟීම් තමයි ඉතින් මේ ගීත රචනා කරේ. ඒක ගොඩක් ජනප්‍රිය වුණා. ඒක තමයි මේ සමන්ගේ පළවෙනි ස්වනිර්මාණය. එයාම තමයි මෙලඩි එක දැම්මේ. ඒ වගේම ඒක තමයි තටිගත කර පළවෙනි ගීතය සහ මාධ්‍යක සිරස මාධ්‍ය අපිට මේ ඇත්තම ලොකු අවස්ථාවක් දුන්න. මොකද අපි කිසිම දෙයක් කොළඹ පාරත්තටක්වත් දැන්නේ නැතුව ගිහිල්ලා තමයි මේ ගීතේ බාර දුන්නේ සිරස ආයතනයට. නිහාල් වික්‍රම එදිරිසූරිය මහත්මය මේ වෙලාවේ මතක් කරන්නේ එතුමා يعني දැන අඳුරුම් කමකින් තොරව මේ ගීතය ප්‍රචාරය කරන්න සාමාන්‍ය එහෙම අදනම් කරගන්න හරි අමාරුයි අලුත් කෙනෙක්ට. මොකද එදා අපිට මේ අවස්ථාව ලැබුණා. ඉතින් ඒ අවස්ථාවෙන් අපි ඉතින් උත්තේජනය වුණා. අපිට පොඩි ගැම්මක් ආවන්න වචනේ ගැම්මක් දුන්නේ සිරස නිහාල් අයියා. ඔව් නිහාල් අයියා විශේෂයෙන් මතක් කරන් දුන්නේ. අපිටත් මේ අපිත් ගොඩක් ආදරය කරන කෙනෙක්. ඉතින් මේ නිහාල්ලාට අපි අමතකත් ඇති සමහරවට මේ ඉතින් නවකයින්ට හුඟක් අත හිත දෙන කෙනෙක් තමයි නිහාල් වික්‍රම එදිරිසූරිය කියලා කියන්නේ. ඉතින් මේ ඔන්න ওই විදිහට තමයි සහන් මුතු කුමාරණගේ ගීත රචකයෙක් විදිහට ආපු ගමන ගැන තමයි අපි දැන් මේ කතා කරේ. අපිට අහන්න ගීත නිර්මාණ කරපු ගීත රචකයෙක් ඉදිරිය තමයි අපි සහන් මුතු කුමාරණ දැනගෙන හිටියේ. මම කැමති දැනගන්න මේ ගීත නිසා මොනවද ඔබට ලැබිලා තියෙන්නේ, මොනවද ඔබට අහිමි වෙලා තියෙන කියලා අහුවත් එහෙම. ගීත නිසා ලැබුණ දේ තමයි පළවෙනි එක මගේ ආත්ම, ඒ කියන්නේ මගේ හිත ඇතුලේ තියෙන දේවල් ටික මට හිතේම කරන ආත්ම තෘප්තිය. ඔව් ආත්ම තෘප්තිය. ඒ කියන්නේ මට මම නිදහස් වෙන්න එපේ. දැන් මොනවා හරි දැන් මට මේ සමාජෙත් එක්ක සහ මේ 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 ප්‍රජාවත් එක්ක තියෙන ගනුදෙනුව තමයි මේ මගේ ආත්ම ප්‍රකාශනය. කෙටියෙන් කියන්නේ හිතේ තියෙන දේවල් ලියන්න. ඔව් හිතේ තියෙන දේවල්නේ. ඒතර හිතේ තියෙන දේවල් ටික මට එළියට දාගන්න පුළුවන් වුණා. නැත්තම් අර දරුවෙක් විහි කරනවා වගේ තමයි. ඒක විහි කරාට පස්සේ ඒ වේදනාව ඉවරයිනේ. ඒතර ඒක තමයි මට ආපු ඒ කියන්නේ මට ආපු නිදහස. සහ දැන් භෞතික දේවල් වහනේ මේ භෞතික දේවල් සහ මගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධ නම් ඇත්තටම මට මේ කියන්නේ ඒවනම් අහිමි වීම තමයි. මම හැබැයි දැන් මේ අපි කතා බහ අතරතුර මම පස්සට අහනවා. මට පස්සට අහන්න අවශ්‍යයිනේ. ඔව් අවශ්‍යයි. ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ ගීත රචකයා කියන කෙනාගේ භූමිකාව ඇගීමට ලක් වෙන්නේ නැනේ කිසිම තැනක. يعني ගායකයා තමයි මේක සමාජයට අරන් යන්නේ. ඒතර ගායකයාට තමයි ගෙවීම ලැබෙන්නේ. ගායකයාට තමයි සිවිල් ප්‍රතිරූපයක් හැදෙන්නේ. මිනිස්සු දන්නේ ගායකයානේ. එතකොට රචකයාට හැමතිස්සෙම ඒක මේ ලංකාවේ මේ ආසියාතික රටවල් තියෙන ප්‍රශ්නයක්ද ලංකාවේ ප්‍රශ්නයක්ද මම දන්නේ නැහැ. එතනින් පස්සේ මේ ගායකයා හෝ සංගීත කණ්ඩායම හෝ ඒ රචකයා ඇසුරු කරන්නේ.
ඒකයි මම හිතන්නේ මේ අපේ 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 කාලේ ප්‍රශ්නයක්. ඉස්සර නම් අපි අහලා තියෙනවා මේ ප්‍රේම කිරිතියල්ලිස් දැන් වික්‍රත්නායකට සින්දු ලියද්දි ගෙදර ගිහිල්ලා කතා බහ කළා පොඩි මදු විතක් පානය කළා. එතකොට ඒගොල්ලන්ගේ පුද්ගලික ප්‍රශ්න බලා මේ කරගෙන අඬාගෙන කඳුළු හලාගෙන ඒ වේදනාවල් බෙදාගෙන කරනවා. ඒ වගේම අපි අහලා තියෙනවා අර ගුණදාස කපුගේ සන්ෆ්ලවර් සම්බ කපුගේ කැසට් එක ගහලා ඒ හම්බුණු ලක්ෂ 10. ඒ කාලේ ලක්ෂ 10ක් කියන්නේ දැන් අද කෝටි 2 3ක් වගේ. නිලල ආයතනයෙන් කැම්රතයක් කරන් දෙනවා කපුගේ මහත්තයාට යන්න එන්න. ඒ වගේම ලක්ෂ 10ක් දෙනවා සන්ෆ්ලවර් සම්බ කපුගේ ගහුවට පස්සේ. ඒ ලක්ෂ 10 සම්පූර්ණ එහෙමම අරන් ගිහිල්ලා ඒක දෙන්නේ සුගතපාල සිල්ලා කියන මහා නාට්‍යකරුවාගේ. එයා පැරලයිස් වෙලා ඉන්නකොට ක්ෂේත්‍ර දෙකක් දැන්. ඒ කියන්නේ අරයා කපුගේ මහත්තයා ගායකයා අරයා මේ නාට්‍යකරු සොඳුරු ආඥාදායකයා කියලා කියන්නේ වේදිකා නාට්‍ය හරි සොඳුරු මිනිස්සේ. නමුත් එයා අසරණ වෙලාවේ මේ ඒත් ඉතින් රජයේ වැඩි පිළිවෙලක් නැහැ, විශ්‍රාමයට උනේ නැහැ, කලාකරුවෝ කොහොමද රට පහකට ගණන් ගන්න නැහැ ලංකාවේ. ඒ කියන්නේ දැන් මෙහෙම වෙලා තියෙන මුළු සමාජෙම. එතකොට මේ මොකද කලාව අවශ්‍යයි හොඳ සමාජයට. ඒ කියන්නේ සමාජයේ යහපැවැත්මට කලාව අවශ්‍යයි. සබ්ජෙක්ට් 8ක් අවුරුදු 11 30 ඉගෙනගෙන ආයි තමත් සබ්ජෙක්ට් 3ක් හරි 4ක් හරි ඒ ලෙවල් කරලා හොඳ මේ කොහෙවත් නැති සබ්ජෙක්ට් එකක් අරගෙන ඒකෙන් ගොඩ යන්න පාරක් හොයනවා නම් ඒ ජීවිතේ වරද්ද ගන්න තන ඉතන නේද කියන එක මම අහන්නේ. නෑ ඇත්තට මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම වෘත්තීයමේ වශයෙන් මේ රචකයෙක් නෙමෙයි. මොකද මට තේරුණ දෙයක් තමයි, ඒ කියන්නේ දැන් අපට වැඩ කරන්න වෙන්නේ සංගීත නිර්මාණකරුවන් සහ ගායකයන් සහ ඒ බෑන්ඩ් එක්කනේ. මට දැනුණු දෙයක් තමයි මට ඒ කාලේ ඉඳලා ඒ සෙට් එක අර අපි කියන සහකම්පණය කියලා දැන් අනිත් එකව දැනෙන්නේ නැහැ ඒ අයට. ඒක මම ඒක මම කියන්නේ මේ වැරද්දක් කියන නෙමෙයි. මම මේකේ තියෙන ස්වභාවය කිව්වත් ප්‍රශ්නයක් නැහැ ඉතින්. ඔව් ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙහෙමයි කේන්ට දොස් පවරන්ට වඩා මම කියන්නේ තියෙන தත්ත්වය මම කියන්නම්. ඒ කියන්නේ තියෙන தත්ත්වය තමයි ඕන්ට සහකම්පනයක් නැහැ. ඒ කියන්නේ ඔවුන් අනිත් එකාගේ බඩගින්න වේදනාව මෙයාකට මොකද උනේ? මොකට බෙහෙත් ගන්න සල්ලි තියෙන බද? එහෙම බලන පිරිසක් නෙමෙයි. එතකොට මම ඇත්තටම ඔවුන්ගේ එහෙම බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. එහෙම ඒ කියන්නේ මම දැන් වෘත්තීය වශයෙන් වෙනත් මේ තාක්ෂණංශයේ සංවේදන ක්ෂේත්‍රයට අදාළ වෘත්තියක් කරන්නේ. කොහොමද දැන් වෙද්දි තියෙන එක තමයි ඕන්ට සහකම්පනයක් නැහැ. ඒ කියන්නේ අර රචකයාට එහෙණ ගහලා ඌ එක දැන් මම මේ ළඟදී මේ ඇත්තටම ඇවිදින්න බර එක තැන් වෙලා හිටියා. එතකොට ඉතින් බෙහෙත් තරම් දුන්නේ වෙන යාළුවෝ අඳුරන්නේ නැති අය උදව් කරා. සින්දු ලැබුවා සල්ලි දුන්න කීයක්වත් හොයලා බලන්නේ නැහැ. නෑ සින්දුලි ඒක සල්ලි නම් නුදුන්නක් කම නැහැ. නමුත් දැන් අපි හිතනවානේ දැන් දැන් කතා කරද්දි මං කියලා මචං මම ලෙඩ වෙලා ඉන්නේ එකතැන. ඊට පස්සේ දැන් මචං මෙහෙම මචං මේ මං ඒ පැත්තේ එනක මං මේ දැන් අර ගැන කතා කරන්නේ නැහැ. ලෙඩ ගැන කතා කරන්නේ නැහැ. ලෙඩ ගැනවත් එහෙම කතා කරන්නේ නැහැ. දැන් ඒ අය ඒකල ගෙදර ප්‍රශ්න තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ يعني පුද්ගලික ඒගොල්ලන්ට වේදනාවල් තියෙනවනේ. එක එක මචං මාර වැඩේ සෝයල් කැන්සල් වුණා. හරිද? දැන් ඒගොල්ලන්ගේ ඒ තියෙන දැන් කවුරුද ඔක අහන්න ඉන්නත් එපේ. දැන් මෙහෙම වුණා, ගෙදර මෙහෙම වුණා. ඒ කියන්නේ ඇතර හැම වෙලෙම ප්‍රශ්න තියෙනවනේ. ප්‍රශ්න නැති කෙනෙක් ලෝකේ නැහැනේ. එතකොට එයාලගේ ප්‍රශ්න අපිට කියනවා. අපි ඒක අහන් ඉන්නවා. දැන් අපේ ප්‍රශ්නේ අහන්න හෝ අර ඒකට කියන්නේ ඇත්තම අර මං හැමතිස්සෙම කියන සහකම්පණිය කියලා. එහෙනම් අනිකාව දැනෙන්න ඕනේ. දැන් මේ සමාජයේ තියෙන මා ඒ කියන්නේ මේක මේ සංගීත ශිල්පීන්ගේ ගායකයන්ගේ පමණක් නෙමෙයි. අනිත් හැම වෘත්තියකම මේ ඒ කියන්නේ සමාජයත් එක්ක වියුක්ත වීම තියෙන අපේ මේ සංගීත ක්ෂේත්‍රයක වැඩි. මොකද සංගීත ක්ෂේත්‍රයේ ඉක්මනට ජනප්‍රිය වෙලා ඉක්මනට වෙනත් ඒ කියන්නේ සල්ලි එනවා, මාධ්‍ය වලින් එනවා, වෙන හැඩතලයක් ඔවුන්ට හැදෙනවා. ඒතර ඔවුන් ඒ හැඩතලයේ ඒ සංස්කෘතික සමාජය විසින් કૃතිමව හදලා දෙන හැඩතලයේ ඇතුලේ මවාගෙන ඉන්නවා. ඒක නිසා සමහර ගීත ඇවිල්ලා ටක් ගාලා යන්නේ. ඒ කියන්නේ ඔවුන් ඒ කියන්නේ ඕනුත් કૃතිමයි, අහන ඔඩියන්ස් එකත් දැන් કૃතිමයි. මම අර අඩුව දකින ඔවුන්ගේ ඒ කියන්නේ ඔවුන් අර ඒ කියන්නේ හැමෝටම තියෙනනේ සමාජ වගකීම. හැමෝටම තියෙනවා මේ ඒ කියන්නේ ඒ වෘත්තීයමේ වශයෙන් සමාජයේ සිවිල් සමාජයේ පොරක් වුණාම සමාජයේ බලාගෙන ඉන්නේ ඕන් දිහා. ඒතර ඕන් තමයි මේක ඉස්සරහට ගෙනියන්න ඕනේ. හැබැයි ඒ කියන්නේ මිනිහෙක්ට තියෙන්න ඕනේ පොඩි මේ සමාජ වගකීමක්. ඒ කියන්නේ මේ ළමයි ගැන, එතකොට තමයි ඔඩියන්ස් එක ගැන, එතකොට මම ඒ කියන්නේ ඒ කොටස් ටික මම එයාගෙන් දකින්න හරි අඩුවෙන්. ඒක මේ ඒක තමයි පොඩි ඛේදවාචකයක් තියෙන්නේ. 90%ක්ම මානවවාදී මදි. එහෙම කියමුකෝ අපි මානවවාදී නෑ කියන්නත් බෑනේ. ඒ කියන්නේ මම මේ පොදුවේ කතා කරන්නේ නම් වශයෙන් කියන්නේ නැතුව මේ එහෙම හිතර දෙනවනේ නම් වශයෙන් කිව්වම. පොදුවේ ගත්තට පස්සේ ඔවුන් අර කියන්නේ ඔවුන්ට හදලා දීපු ජන සමාජය විසින් අර මාධ්‍ය විසින් හදලා දීපු මොකද්ද වෙන එකක්ක ඒගොල්ලෝ ආතල් එකේ ඉන්නවා.
හැබැයි ඒගොල්ලන්ගේ අර තියෙන මේ දෙයලා කන්ටැක්ට් කරන්න බෑ. ඒගොල්ලෝ ෆෝන් වලට වෙන අය ආන්සර් කරන්නේ. ඒත් ඒගොල්ලන්ට මේ අර කිව්ව සමාජ වගකීම නැහැ. සමාජයේ කරදරයක්. ඈ? සමාජයේ කරදරයක්. සමාජයේ ඔව් ඒක කරදරන්නේ සර් ෆෝන් එක ආන්සර් කරන්නේ නැත්නම්. ඔව් සමාජයේ ඔව් සමාජයේ කරදරයක් අපි එහෙම කියමු. මේ සමාජයේ කරදරද අපි කරදරද දන්නෙත් නැහැ. ඇත්තටම මේ ඒක හරියට සමහර අපේ කෝල් කරන නිසා මෙන්න මේ අරු ගන්නවා මේ මේක අපි ආන්සර් කරනවා කියලා දෙනවද කියලා දන්නෙත් නැහැ. ඔව් එහෙම දන්නෙත් නැහැ හැබැයි. කියන්න බෑ. ඒක අයගේ මං කිය මගේ ඇත්තන පුද්ගලික කතාවක් මොකද එහෙම අපි අතර අර එහෙම ආදරයක් බැඳීමක් තිබුණා නම් අපිට මේ කියන්නේ අපේ තව දේවල් තියෙනවා අපිට කරන්න. ඒ ටික කරගන්න තිබ්බා. නමුත් අර ඒ කියන්නේ මිනිසුන්ගේ අර සංස්කෘතික ජීවිතේ. ඒ කියන්නේ බැන්දා, පවුල, ගෙදර ගියා, ෂෝයකට ගියා, නිදිමරුවා, ආවා නිදාගත්තා, කෑවා, ආයි නිදාගත්තා, ආයි ටීවී එකෙන් කතා කරද්දී ගියා. එතන අර ටීවී එකේ ඒ ප්‍රසන්ට් කරන මිනිස්සයාට ඒ රාමුවට අවශ්‍ය ගොසිප් ටික කිව්වා. hina වුණා, හකක ගෑවා, ගෙදර ආවා. අපි කතා කරමු සහන්ගේ පෞද්ගලික ජීවිතය ගැන. කතා කරන්න කැමතිද? පෞද්ගලික ජීවිතය ගැන මම ටිකක් ඒ කියන්නේ සීමා සහිතව කතා කරන්න සීමා සහිතව කියන්න. මොකද ඇත්තටම දැන් අර දැන් ඒ කියන්නේ මේ මම කතා කරන්නේ රචකයෙක් විදිහට නෙමෙයි. ඒ කියන්නේ සම්පූර්ණයෙක් විදිහට. නෑ එහෙමත් නැතුව ඒක අපි ඒ කියන්නේ දැන් අර සාමාන්‍ය පුරවැසියෙක් විදිහට මම කියන්න. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි කියනනේ මිනිසුන්ට කෙලවෙනවා කියලා. දැන් මම මට උපරිම එහෙම උපරිම කෙලවෙච්ච කෙනෙක්. හරිද? හැබැයි දැන් මේ ඒ කෙලවීම දැන් මම බුද්ධාගමේනේ. එතකොට මේ කෙලවීම මම හැබැයි සුභවාදී හොඳ පැත්තට අරන් තියෙන්නේ. ඒකත් කියන්නේ සාමාන්‍ය මිනිහෙක්ට වෙන්න පුළුවන් දේවල්නේ. දැන් මට අධිය රස්සාව නැති වුණා. ඇයි නැති වුණේ? ඒක නම් මෙහෙමයි. අපි දැන් ධර්ම දේශපාලන මතයක් තියෙනවානේ. එතකොට ඒකට රචනා සම්බන්ධ නැහැ. හොඳේ. අපි ධර්ම දේශපාලන මතය. එතකොට මම තංගල්ලේනේ. ඒ කියන්නේ කෙටිම කියනවා නම් දේශපාලන නිසා රටේ තියෙන දේශපාලන තත්ත්වය මගේ දේශපාලන මතේ වෙනස්. අපේ පවුලේ මං විතරයි. ඒතර අම්මයි තාත්තයි ලොකු අම්මත් හිටියා ලොකු අම්ම එකතන හිටියේ. එතකොට තාත්තා නැති වෙනවා. කොයි කාලෙද නැතුනේ? දැන් අවුරුදු 10ක් විතර වෙනවා. ඊට පස්සේ අම්මා? ඊට පස්සේ ඊට අවුරුදු 4කට පස්සේ අම්මත් නැති වෙනවා. අම්මා එකතන වෙලා එතෙන් ගොඩක් දුක් විඳිනවා. එතකොට මට සිද්ධ වෙනවා මම ඉන්න ගේ විතර අම්මා බලාගත්තේ ඔබ? ඔව් අම්මා බලාගන්නේ මට. අම්මාට සියලුම දේවල් කරේ. ඒ කියන්නේ අම්මව හොස්පිටල් අරන් ගනේවා බෙහෙත් දෙවනේවා කවන පොනේවා ඒ සිරුම දේවල් කරේ ඔබ. ඔව් ඒක මට අනිවාර්යෙන් කරන්න වෙනවනේ. එතකොට තනි පුතා නිසා තනි පුසානේ. එතකොට ඒක කරන්න වෙනවා. එතකොට මට ඒකට සල්ලි 150ක් විතර ඇත්තට වියදම් වුණා. මේ ඒ කියන්නේ මට එහෙම ගාණක් නැහැ. නමුත් මම අර විජරාම කඩයක් කරා. මට ඒක බඩු සහ ඒ කඩේ අත්හරින්න වෙනවා. ඊට පස්සේ මම ඉන්න ගේට් මම ඒ කියන්නේ විකුණලා තමයි වියදම් කරන්නේ. ඒ කියන්නේ ගේ විකුණලා තමයි අම්මට වේදන් කරනවා. අම්මට ගේ විකුණලා අම්මට වේදන් කරනවා. ඔව්. හරි. එහෙම ඒ කියන්නේ මෙහෙමයි අවස්ථාවනේ. ඒතර අවස්ථාවේ ආරක නැති වුණා මේ එහෙම බලබල ඉන්න බෑ. ඊට පස්සේ අපි දන්න කියන යාළුවෝ ඥාති පාර්ශවයන් ඒ කියන්නේ ඒ හැමෝම මේ මොකද ඒ කේදවචකත් එක්ක එකට යනවා. හරිද? ඒ ඇත්තුණා කියලා මම දැනගෙන නෙමෙයි. සාමාන්යයෙන් එහෙම සාමාන්‍ය එහෙම නෙවෙන්නේ. ඒ අපි සිංහලකම. සිංහලකම. ඔව්. සල්ලි නැත්තම් කවුරුත් නැහැ. කියවල තිබ්බ මේ සමාජේ. මම සමාජෙත් එක්ක හිටපු කෙනෙක් වශයෙන් මම ඉතින් ඔක බලාපොරොත්තු වෙන්න තිබ්බ. ඒ අතින් ගත්තට පස්සේ මම දැන් ඇත්තටම ඉන්නේ බෝඩිමක. ඇත්තට මට ඉන්න ගයක්වත් නැහැ. හැබැයි ඉතින් මට ඒක මෙහෙමයි. දැන් ඒක නෝන. අපි ඒක කතා නොකර ඉඳමුද? මේම ආදරේ ප්‍රේමේ විවාහය ගැන මම දරන මතය ටිකක් වෙනස්. කමන්නේ නැද කිව්වට? කමන්නේ. මෙහෙමයි දැන් මම අපි කොහමද ටෝක් එක සුසි කරස්නාන මේ තියෙන්නේ ඔය ආදරේ විරහ වේදනාව ගැන කතා කරන්න තමයි. ඔව් දැන් ඇත්තටම මම දැන් ඒ කියන්නේ මම මේ ලාංකීය සමාජයේ මම සංස්කෘතික සත්වයක් නෙමෙයි. ඒ කියන්නේ මම මේ මම ප්‍රේමය දකින්නේ මේ ඒ කියන්නේ හිමි කර ගැනීමක් විදියට නෙමෙයි. ඒ කියන්නේ මම ඉස්සෙල්ලා මම දැක්ක හිම තමයි කල අවුරුදු 16 දා. හිමි කර ගැනීමක් විදියට දකින්නේ. නෑ හිමි කර ගැනීමක් විදියට නෙමෙයි දකින්නේ. හරිද? ඒ කියන්නේ මට මං කාට හරි ප්‍රේම කරනවා නම් එයා සමහරට දන්නෙත් නැහැ. හැබැයි මං ප්‍රේම කරනවා. හැබැයි ඕකේ ඉතින් මේ තව ඉතින් ගෑනු ළමයි කී දෙනෙක් තරහ වෙදි කියලා දන්නේ නැහැ. ඔව් එහෙම වෙන්නත් පුළුවන්. නමුත් මම කිය මගේ හැටි. මොකද ඇත්ත කියන්නේ බෑ. ඒ කියන්නේ දැන් ඒ වගේම තමයි මට දාල යන අය සම්බන්ධයෙන් මම දැන් පොඩි කාලේ ඔය සමනින්දික මම අපි ඉතින් ගමේ ඉඳගෙන එහෙම ආදරය කරන කාලේ ඉතින් ඔය හැර යන එක සම්බන්ධයෙන්දී අපි දෙන්න තංගල්ලේ බීච් එකේ බලිකාව ගාව බීච් එකට ගිහලා අඬනවා. මම ওই ප්‍රේමයේ විවාහය සහ මානව සම්බන්ධතා කියන එක මම දන්නවා මේ 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 සමාජය ඇතුලේ ওই මානව සම්බන්ධතා කියන එක නඩත්තු කරන්න බෑ අපිට මේ අර ඒ කියන්නේ තියෙන ආර්ථික හයියක් නැත්තම්. කොටින් මේ බුද්ධාගමේ කියන්නේ ඒ ටිකනේ. බුද්ධාගමේ කියනවා ධර්මයටවත් ඇලෙන්න එපා කියලා. දැන් ධර්මය දිගටම කරගෙන යනකොට ධර්මයට අපි ඇලෙනවානේ.
නිතරම පන්සල් යන්න ඕන නිතරම මේ මල් පූජා කරන්න ඕන නිතරම හාමුදුරුවෝ දකින්න ඕන නැත්නම් කහ රෙද්දක් හරි දකින්න ඕන දැන් මම එහෙම නැහැ මම ඇත්තටම මේ කිසිම දෙයකට මේ ඇලිලා නැහැ ඉතින් ඒ හන්ද මට අත්හරින ඒ කියන්නේ දැන් මට අර මං කියන කෙලවෙන්න පුළුවන් හැම අතින්ම කෙලෙලා දැන් මම මේ ළඟදී මම කෙලේ එකතන වෙලා හිටිය එක ලෙඩ වෙලා එතකොට ඇත්තටම මගේ මට සාර්ථක කරේ මට බෙහෙත් තරක් දුන්නේ මට තෙල් ගෑවේ මගේ පාරිභෝගිකයෙක් කස්ටමර් කෙනෙක් එයා ආසෙච්චාගෙන මම ඔය ආලෙඩ වෙලා නේද මේ මම කියලා දැන් අදටත් මට රාත්‍රි කෑම එක එතුමා තමයි ගෙනල් දෙන්නේ ගුරුවරේ ඉතින් මේ අපි සබාධර්මයේත් එක්ක ඉන්නේ ඉතින් ඉතින් මම හිතන්නේ මේ සබාධර්මෙන් අපිට යම් කිසි දෙයක් ලැබෙන ඉතින් ඒක ප්‍රමාණවත් කියන්නේ ජීවිතය කියන්නේ මේ දැන් අහිමි වුණාට පස්සේ ගඟේ මුහුදේ පැනලා කෝච්චියට පැනලා අර මුර දොස් කියලා නඩු කියලා මේ එහෙම ඕනේ නැහැ. ඒ කියන්නේ අත්හරිනවා කියන එක මෙහෙමයි. මම කියන්නේ මේ තියෙනේ අත්හරින්න කියලා නෙමෙයි. තව යම් කිසි වෙලාවක දෙයක් අත්හරින්න වුණොත්. උදාහරණයක් විදිහට දැන් සිදුහත් කුමාරයා අත්හැරලා යනවනේ. හරිද? දැන් මමත් ඒ වගේ දේවල් පාව මම අත්හැරලා තියෙනවා. ඒ කියන්නේ අත්හරිනවා කියන්නේ මේ උවමනාවෙන්ම ඒවට කෙලව ගන්නවා කියන එක නෙමෙයි. දැන් යම් කිසි අවස්ථාවක් එනවා අපිට ඉතාම තීරණාත්මක දෙයක් වුණත් අත්හරින්න වෙනවා. දැන් උදාහරණයක් විදිහට අම්මා මට ගොඩක් සමීපයිනේ. ගොඩාක් බැඳිලා. හැබැයි අම්මා ගේ ඒ පණ යන්නේ මගේ අත් දෙකේ. එතකොට මට ඒකයි කියන්නේ. හරි අමාරුයි තමයි. හැබැයි මේ කියන්නේ පස්සේ දැන් අදටත් මම අම්මා අන්තිමට කාපු බිස්කට් පැකට් එකේ කොලේ තියන් ඉන්නවා. කියන්නේ මට සමහර දේ අදටත් මම පෙරවන්නේ දැන් අම්මා මැරිලා අවුරුදු 4ක් වෙනවා. අදට මම පෙරවන ෂීට් එක අම්මා පෙරවපු ෂීට් එක. ඒක මීව කාලේ හිලුත් හැදිලා. හැබැයි මම ඒක තමයි පෙරවනවා. සමහර හැබැයි දැන් ඒකෙන් අදහස් වෙන්නේ මම මේක දැඩි ලෙස මේක දාගෙන ඒක මඩාගෙන දාන දීගෙන එහෙම ඉන්න සංස්කෘතික මිනිසෙකුත් නෙමෙයි මම. දැන් මම දන්නවා දැන් අම්මා එන්නේ නැහනේ. හරිද? ඒ එන්නේ නැහැ කියන එක අවබෝධයෙන් අර මට තියෙන චූටි දෙක අර මිස්ක අන්තිමට කාපු ක්‍රීම් කකරගේ කොලේ. එතකොට අර ෂීට් එක. එයා අර ඉන්සියුලින් දෙන ඉන්ජෙක්ෂන් එක. දැන් ওই ටික මන් තියන් ඉන්නවා. දැන් මට ඇති. එතකොට මේ يعني අපි අන්න එහෙම නිකන් එහෙම මනසේ එක්ම අම්මට තිබෙ මොන වගේ ආදරද? මෙහෙම ඒක මොන වගේ ආදරද? ඒක ඇත්තට විස්තර කරන්න ටිකක් අමාරුයි. මොකද ඒක ටිකක් සංකීර්ණයි. මොකද අම්මා දැන් අම්මට තිබ්බේ ආදරයක්ද ඒක ආත්මార్థකමී එකක්ද කියලා මම තාම කල්පනා කරනවා. මොකද දැන් මම දෙක වසරේදී අම්මා රට යනවා. ඒත් අම්මා එන්නේ මම ඕ ලෙවල් ඉනකොට. එතකොට දැන් අම්මා කියන භූමිකාව මගේ මගහැරෙනවනේ. ඒතර ඒක සම්බන්ධයෙන් පොඩි ඇරියස් එකක් මට තියෙනවා. ඒක මං කිව්වේ දැන් අම්මට තියෙන මොන වගේ ආදරයක්ද එහෙම නැත්නම් ඇරියස් එකක්ද කියන එක මම තාම ඒක මට තාම හිතා ගන්න බෑ. මොකද ඒ ආදරේ තාත්තට තිබුණ නැද්ද? නෑ අපි දැන් පුතා ළඟ අම්මටනේ. සහ අනිත් එක මේ ඒක දැන් එහෙම නේද තාත්තා දුවට ආදරේ. එහෙමනේ තියෙන්නේ. සහ මේ දැන් තාත්තා සම්බන්ධයෙන් මේ මට පොඩි තරහකුත් තිබුණා. මොකද දැන් හරියට රසවා කරන අම්ම රට යන්නේ නෑනේ. එහෙනම් මං කියන්නේ මේ පොඩි කාලේ කල්පනාක දැන් කල්පනා වෙනස් හන්දේ මේ දැන් අපි ඒ මැදස්තව දකිනවා දැන් පොඩි කාලේ මං කල්පනා කරනවා මේ දැන් හරියට මේක ආර්ථිකයේ පික්සල් දැන් මම දන්නේ නැහැ දැන් මේක සමාජ ආර්ථික දේශපාලන අර්බුදයක කැලලක් කියන එක දැන් දන්නවා හැබැයි ඒ දවස්වල අපි තරහෙන් ඉන්නෝ තාත්තා මේක වැඩේ කෑවනේ හරිද කියලා එතකොට දැන් ඊට පස්සේ අම්මා ආවට පස්සේ ඒ ලෙවල් කරන්න මම මාතරේනවා එතන එතනත් මට අම්මා පොඩ්ඩක් ඇසුර නැති වෙනවනේ. ඊට පස්සේ ඒ ලෙවල් එකෙන් පස්සේ මට රජය රැකියාවක් ලැබෙනවා. නමුත් අර මට කොළඹ යන්න වෙනවා. එතකොට එතනත් මට අම්මා හිමි වෙනවා. ඊට පස්සේ තමයි මම ඔය අම්මා එක තැන් වුණාට පස්සේ සියලුම දේවල් අතහැරලා මම අම්මව ඒ අන්තිම අවුරුදු 4 ළඟට ගන්නේ අර ඇරියස් එක නිසා. දැන් මම ඉතින් මේක නේක මාර ආදරයක්. ඒ මාර වැඩක් මං කරේ කියලා එක නෙමෙයි මං කියන්නේ. අර ඇත්තටම මිනිස්සුගේ ජීවිතවල වේදනාවල් තියෙනවනේ. ඒතර ඒ වේදනාවල් ඉතින් එක තමයි අපි මේ ජීවත් වෙන්නේ. ඒ කියන්නේ පොඩි ඇරියස් එකක් කියලා මකෝ. අපි දැන් සාම්ප්‍රදායික ආදරේ කරන්න මට දැන් අම්මා ළඟ හිටියේ නෑනේ. ඒතර මට කියන්න බෑ මෙන්න මේ අනිත් දරුවෝ ආදරේ කරන විදියටම මම මාර විදියට මේ බෞද්ධ සංස්කෘතිය අනුව මේ මාර එකක් මම කරේ කියලා. එහෙම කියවීමක් මට නෑ. මම දන්න මම ඒකෙන් මගේ වැරදි තියෙනවා. ඉතින් මම පෘථග්ජන වැරදි කරන මේ කෙලින් කතා කරන මනුස්සයෙක් ඉතින් ගොඩක් අය මේ තම මාව අල්ලන්නෙත් නෑ ඒ හින්දා. එහෙම කියමු අපි. ඒ කියන්නේ මොන වගේ වැරදි තියෙන්නේ? තම තේරුම් ගන්න නෑ මෙහෙමයි මම දැන් කෙලින්ම සමහර දේවල් මම කෙලින් කියනවා දැන් උදාහරණයක් විදිහට ඔය ගායක ගායිකන් සම්බන්ධ මට තියෙන පොඩි අප්‍රසන්න ගතිය. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ කියන්නේ මම කියන්නේ මගේ පුද්ගලික අදහස නේද? ඒ කියන්නේ මේ මම කියන්නේ ඒගොල්ලෝ මාර වැරදි මම මාර හොඳයි කියන එක නෙමෙයි. මට පුද්ගලිකව ඒගොල්ලන්
ඔය දැනෙන්නේ ඊට මේ මම උගනලා කියනවා නෙවෙන්නේ නේ නෑ 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 මෙච්ච මගේ පුද්ගලික අදහස නැත්තම් මේ වැඩසටහන බලන හිට හිතෙන්න පුළුවන් නේ ඔව් මම මෙන්න මෙහෙම දෙයක් කරන එකනේ මම මම තව කට්ටියක් එකතු වෙලා තව පස් දිනක් එකතු වෙලා මේ රෑට ඔය පාරේ ආසරණ බල්ලෝ ඉන්නවනේ කාත් ඒ කියන්නේ ඉන්න තරන් නැති දැන් ඔන්න මං කෑම දෙනවා මට දැන් ඒ කාතල් අර මේ ගායක ගායිකාව ටෙලිෆෝන් කෝල් දෙන ඒ ඒගොල්ලත් එක්ක ඔය ට්‍රිප් යන සෙල්ෆි ගන්න එකට වඩා මට අර මේ දැන් ඔය කුෂ්ඨ ඇදිච්ච බල්ලෙක් කියලා මම උට බෙහෙත් කරනවා ඌ මා හපන්නෙත් නැහැ දැන් කට්ටි විලාප ගන්නවා දැන් ඔකට ඉන්ජෙක්ෂන් ඉදලත් නැහැ ඕක ඔය අකයි දැන් බෙහෙතුත් නැහැ මැරෙන්න තමයි වෙන්නේ කියලා නවත් ඌ මාව කවදාත් කාලක් නැහැ ඌ මාව අඳුරන්නෙත් නැහැ ඉතින් මට මම හිතන්නේ මට ඒක ඊට වඩා අතල් මේ ඔය සංගීත සම්බන්ධ කතා කරන්නට වඩා දැන් ඔය අම්මා බලා ගන්න අතරතුර මොනවාගේ සහයෝගයද ලැබුණ බිරිඳ කියන මෙහෙමයි දැන් ඇත්තටම කැමති නම් කියන්න පුළුවන් අකමැති නම් නොකිය ඉන්න පුළුවන් ඔව් අපි මේ අපි නම් ගම් නොකිය අපි කියමුකෝ ඔව් එතකොට දැන් මම දකින්නේ දැන් එහෙම දැන් දැන් එයාලට වුණත් ඔක දරා ගන්න බැරි වෙනවා ඇත්තටම මොකද එක තැන ඉඳන් ජරාවස් කරන්න ඕනේ ඉතින් දැන් අම්මල වයසට ගියාම පොඩ්ඩක් එයාලගේ චර්යාවන් වෙනස් වෙන පොඩි ළමයි වගේනේ එතකොට හැම දෙයකටම ඒක ස්වභාවික සිද්ධනේ අපි ඒක බලාපොරොත්තු වෙන වැඩිහිටියන්ගේ මොකද ලංකාවගේ රටක වෙන රටවල 60න් පස්සේ වැඩිහිටියන් බලා ගන්න ක්‍රමවේදයක් තියෙනවා බදු මුදලෙන් මේගොල්ලන්ට ප්‍රොසෙස් එකක් හදලා තියෙනවා. දැන් අපේ එහෙම නැහැ නේ. කෙලින්ම මේක අපිට බාර ගන්න වෙනවා. එතකොට හැමෝටම ඔය පීඩනේ වරතු දෙන්නේ මම මේ කාටවත් වරදක් කියනෝ නෙමෙයි. මොකද ඒක ඒක ඇත්තට මට ඉතින් මේ වෙලාවේ දුකයි ඉතින් හරි වේදනයි ඉතින් අර ප්‍රශ්න තමයි. නමුත් මම ඒක දැන් කියවන විදිය වෙනස් මන් දැන් ඔය අවුරුදු ගානකට පස්සේ නෙමෙයි. ඒ වෙලාවේ මම කියවගත්ත විදිය සහ දැන් මම කියවන විදිය තමයි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ප්‍රශ්නයක් තමයි. නමුත් ඒක මම දකින්නවා ඉතින් එයාගේ පාර්ශවයෙන් ඒක සාධාරණ නේද සමහරව කැමති නැහැ ඔය කට්ට කන්න කැමති නැහැනේ එතකොට අර මං කියුව එක තමයි දැන් සල්ලි නැත්තම් කවුරුත් නැහැ ඉතින් සල්ලි ඒ කියන්නේ මේ සමාජය හැදෙලා තියෙන මේ විදිහට එතකොට අපිට ඒක බාර ගන්න වෙනවා මොකද අපි මේ සමාජය නිර්මාණය කරේ අපිත් ඇතුළුවනේ මං අර ඒක කිව්වේ මම මෙහෙම ප්‍රශ්නයක් අහුවත් තියෙනවා දැන් අපේ බිරිඳගේ පවුල පැත්තෙන් ගමු ඔව් බිරිඳගේ පැත්තෙන් ගත්තොත් එහෙම ඔව් බිරිඳගේ අම්මයි තාත්තයි ඉන්නවා එතකොට බිරිඳගේ පවුල පැත්තෙන් ඉන්නේ බිරිඳ විතරයි ඔයාගේ ජීවිත කතාව අපි කන පිට ගැහුවොත් එහෙම. ඔව්. එතකොට බිරිඳගේ තාත්තා නැති වෙනවා. ඔව්. ඊට පස්සේ අවුරුදු 4ක් යනකම් බිරිඳගේ අම්මා බලාගන්නේ. ඔව්. බිරිඳ. ඔය දෙයම සිද්ධ වෙනවා බිරිඳට. ජොබ් එක නැති වෙනවා. ඈ බිරිඳ වෙනවා ළමයාත් එක්ක ළමයාත් බලාගන්න, ගෙදර කෑම දුම හදන්න. ඒතර ඔයාට රස්සාවකුත් නැහැ. ඔව්. හරි. එතකොට එහෙම වුණොත් එහෙම. ඕනේ. ඔබ ගන්නෙ මොන වගේ තීරණයක්ද මේ වෙලාවේ? ඔය එතන බිරිඳම වෙන්න ඕනෙත් නෑ කවුරු වුණත් මම මට කරන්න පුළුවන් දේ අනිවාර්යෙන් කරන දැන් එන්නම් දැන් අපි අර වෙලාවේ අසරණ වුණානේ ඒ වෙලාවේ මට ගොඩක් දේවල් කරන්න බෑ දැන් මමත් ලෙඩලා අම්මත් එක තැන හරි ප්‍රශ්න නමුත් දැන් අර ඔයා කිව්වා වගේ තත්ත්වකදී මම ඇත්තටම ඒගොල්ලොත් එක්ක ඉන්න ඒගොල්ලෝ නෙමෙයි මට දැන් මුළු ලංකාවේම දරුවෝ ටික බලා ගන්න පුළුවන් නම් මම ඒකත් බලා ගන්න මට බැරි කම තියෙන්නේ ඒ කියන්නේ අපිට බලයක් සහ මුදල් නෑනේ එතකොට මට මගේ මේ මම හිතන්නේ මගේ දරුවා මගේ අම්මා කියන එකත් ගෝත්‍රිකයි කටියෙන් අපි කතා කරමු. අම්මා බලාගත්ත නිසා වයිෆ් ඩිවෝස් වුණා එහෙමද? ඔව් අපි එහෙම කියමුකෝ. නැත්තම් සහන්ට තිබ්බද වෙන මොනවා හරි සම්බන්ධතා? නෑ එහෙම නෑ. එහෙම වාස් සම්බන්ධතා විරුද්ධර හොරෙන්. ඒව නිසා ඒවා හුවලා ඒක නිසා ඩිවෝස් කරාද? නෑ නෑ. සමහරවිට මේක වයිෆ් බලලා මේ ප්‍රෝග්‍රෑම් වල කතා කරලා මට කියන්නත් පුළුවන්. ඔව් නෑ නෑ. එහෙම ඇතර මෙහෙමයි දැන් මම ඕ සම්බන්ධය මම දකින්නත් වෙනස් විදියට. මම ඒකත් කියන්නම්. දැන් අපි තුමු එහෙම සම්බන්ධතාවක් තිබ්බ දෙවෙනි සම්බන්ධතාවක් තියෙනවා නම් කාට හරි එයා තෝරගන්නවනේ දෙවෙනි සම්බන්ධතාවය තමයි. මොකද පළවෙනි එකේ එයා තෘප්තිමත් නැහැ. ඒ කියන්නේ එයාට අවශ්‍ය මානවදාව, එයාට අවශ්‍ය ලිංගිකත්වය, ඒ කියන්නේ එයාගේ ස්ටයිල් එකට අර පාර්ට්නර්ව සෙට් වෙනවා නම් එයා එක්ක අරයා ඉන්නවනේ. හරිද? දෙවෙනි සම්බන්ධතාවකට මම හෝ එයා කවුරු හෝ මම දැන් මගේ ඒ කියන්නේ මම ඔක ලව් කරලා කතා කරන්නේ නැහැ. මොකද මම හැමතිස්සෙම මම ඒ කියන්නේ මම පුද්ගලික ජීවිතේ මට වෙන දේවල් සම්බන්ධයෙන් මම මේ ඒ කියන්නේ වෙන සිදුවීම් දකින්නේ. ඔය ඒ කියන්නේ අහිමිවීම හැරයාම් කියන එක මට එච්චර ලොකු දෙයක් නෙමෙයි. ඒ කියන්නේ මම අත්හරින්න හැම සිසිම සූදානම් ඕන දෙයක්. දැන් මේක වයිෆ් බල්ලා හදිස්සියෙන් මට කෝල් කරලා කිව්වොත් එහෙනම් මොකද කරන්නේ මේ 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 ආ නෑ ඇත්තටම දැන් ඩිවෝස් වුණේ මල්ලි මෙමය කියලා කිව්වොත් මොකද කරන්නේ? එහෙම එකක් නෑ පළවෙනි එක. එහෙම එකක් නෑ. හැබැයි එහෙම එකක් තිබ්බත් මම ඒක වැරද්දක් විදිහට දකින්නේ නෑ. දැන් වයිෆ් මේක බැලුවොත් මොකද කියන්නේ වයිෆ්? එයාගේ පැත්තෙන් එයා හරි මගේ පැත්තෙන් ඉතින් මමත් හරි. මොකද මට ඩිසිෂන් එක ගන්න වෙන්නේ මම මේක කරන්න ඩිසිෂන් එකක්. එතකොට මට එතෙන්දී එහෙම හිත හිත ඉන්න බෑනේ. දැන් පුතාවත් අරගෙන ආයි සහංගාට වයිෆ් ආවොත් මොකද කරන්නේ? මම දිහා අමාර සෑහෙන අමාර ප්‍රශ්න මේ මෙහෙමයි ආවොත් මොකද කරන්නේ? ආවොත් මට මෙහෙම පුළුවන්. ඒ කියන්නේ දැන් දැන් අපි අර ඒ යුගයට වඩා වෙනස්නේ. එතන මෙහෙම පුළුවන්. ඒ කියන්නේ
අර දැන් කතා කරලා ලස්සන පෞල් ජීවිත ගත කරන්න බැරිද? දැන් ලස්සන පෞල් ජීවිතයක්. ඒකේ මොකද අදහස් කරේ? ලස්සන පෞල් ජීවිතය කියන. ඒක දැන් දැන් ඉස්සරහට හිටපු සාහන් නෙමෙයි දැන් ඉන්නේ දැන් වෙනස්සනන්නේ. දැන් තේරුම් අරගෙන නැති ගොඩක් දේවල් නැති වෙලා. ඔව්. පස්සන වලට මූණ දීලා බඩර නොකානෝ බී ඉන්න වෙලාවල් අනන්ත ප්‍රමාණයක් ඇති. තනි වුණාට පස්සේ. ඔව්. උගක් මනස යනවා එක එක විකාරවල වලට දුවනවා ඇති. ඔව්. සමාල්ලාට හිතේන සාරස සීදීනසා ගතනම් හොඳයි කියලා වෙලාවකට. ඔව්. ඉතින් එහෙම මේ දේවල් හිතනවා. ඉතින් මේ මොකද මමත් තනි වෙලා ඉඳලා දෙනවා සෑහෙන තැන්වල. මේ ඉතින් මමත් ගීත රචකෙක් විදිහට මම දකින්න දේ මම ඇහුවේ. ඔව්. මේ මොකද හිතන්නේ දැන් නැවතත් පොඩි එකකට අරගෙන බයික් කමන්නේ පස්සේ තිබිච්ච දේවල් ඔය හැමදේම ගියා. අපි ආයි කතා කරලා සතුටින් ඉමු කියලා ඔයිටදී ජීවිතේ හදාගත්ත මිනිස්සු මේ රටේ ඉන්නව නේද මේ ලෝකෙ? ඔව් නෑ ඔය ජීවිතේ හදා ගන්නවා කියන එකේ අනිත් මිනිස්සු කල්පනා කරන්නේ මේ මේ සංස්කෘතික ජීවිතේනේ. ඒ කියන්නේ එකට ආවා අරයා කෑම විව්වා මෙහෙම දැන් අවසනාවකට වගේ දැන් මම එහෙම කල්පනා කරන කෙනෙක් නෙමෙයි. මට ඒ කියන්නේ මම කවුරුරි ආශ්‍රය කරනවා මට ඉතින් එයා පොඩක් අවංකව ඒ කියන්නේ මෙහෙම අන්ඩර්ස්ටෑන්ඩ් එක වැදගත්. ඕක මේ තේරුම් ගැනීම කියන එක අන්ඩර්ස්ටෑන්ඩ් එක කියන එක දරුවට වැදගත් නෑ නේද? දැන් මෙහෙම දෙයක් තියෙනවා. එතන දැන් අපි දරුවා ගැන කතා කරනවා නම් ඒ දරුවා දැන් වෙන සංස්කෘතිකයකට හුරු වෙලා තියෙන වෙන බෑග්ග්‍රවුන්ඩ් එකකට හුරු වෙලා තියෙනවා. මොනා වුණා තාත්තනේ. මෙහෙම මට හිතෙන දේ තමයි දැන් මටත් ඛේදවාචක වෙලා තියෙනවා ජීවිතේ. දැන් එයාටත් ඛේදවාචකයක් ඇවිල්ලා තියෙනවා. ඒ ඛේදවාචකේ මම විසින් කැඳවපු එකක් නෙමෙයි. හරිද? ඒ මේ සාම්ප්‍රදායික මිනිස්සු ටිකක් විසින් කල්පනා කරපු වැරදි තීරණයක් නිසා වෙච්ච දෙයක්. හැබැයි දැන් ඕක සම්පූර්ණ පරිපූර්ණ මට කන්නත් බැහැ. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මම දැන් මාව තේරුම් ගත්තේ නැත් දැන් උදාහරණයක් විදිහට මම අපේ දික්කල මහගෙදර. ඒතර මම මහගෙදර යන්නෙත් නැහැ. දැන් මේ වැඩසටහන නෝන බලලා ඉවර වෙලා. හා දැන් මේ ඉස්සරහටම සාහන් නෙමෙයි දැන් ඉන්නේ. ඈ. එතකොට දැන් මේ මුණා වුණත් දරුවට තාත්ත කෙනෙක් ඉන්න ඕනි. ඈ මේ ප්‍රශ්න වුණා. එයා යාගේ අම්මා බලාගත්ත එක සාධාරණයි. ඔයා ගෙදරින්ගේ එයා ගෙදරින්ගේ පිටත් ඒ වෙලාවේ සාධාරණයි කියන එක එයා කල්පනා කරලා ඉවර වෙලා ජීවිතේ එයා තේරුම් අරගෙන ඔයා ගාමට ආවොත් මොකද කරන්නේ? මෙහෙම දැන් එකක් තමයි මේ ඔව් ඇවිල්ලා හැම හිටියට නම් ප්‍රශ්නයක් නැහැ. එකම දේ අර දැන් මේ දැන් මම ඉන්න නිදහසේ ඉන්න කැමති කෙනෙක් නේ. හරිද? එතකොට ඒ නිදහසට සංස්කෘතික බාධාවල් එන්නේ නැත්තම් ඒ කියන්නේ අපි කියන්නේ දැන් ගොඩාක් ගොඩාක් පවුල් ජීවිතවල තියෙන එකක් තමයි. දැන් ඔහොම කිව්වොත් එහෙම නෝනා බලයි මූ තාම හැදිලා නැහැ කියලා. නෑ ඔව් ඒ කියන්නේ මම ඒක මම කිව්වේ දැන් මම දැන් මට ඊට වඩා පීඩනයක් මේ මාව තේරුම් ගන්න නැතුව ඉන්න එක මට ප්‍රෙෂර් එකක් ඇත්තටම. ඒ කියන්නේ එක එක කෙනාගේ විදියනේ. ඒ කියන්නේ තේරුම් ගත්ත ගෑන් ළමෙක් කවුරු ඉන්නවද? තේරුම් ගත්ත ගෑන් ළමයි ගොඩක් ඉන්නවා. හරිද? ඇත්ත කියන්නේ හැබැයි දැන් ඔය දැන් ඕකේ ඔයා සාම්ප්‍රදායිකව දැන් මොනවා හරි කසාද බඳින්න අර සාධක ටික ආයි ඕනනේ. ආයි කියක් ඕන කාර් එක ඕන අර ඕන මේක ඕන එහා ගෙදර ටීවී එක ලොකු නම් ඒ වගේ අපිටත් ඕනේ. හරිද? ඒ මේ තියෙන කල්චර් එකත් එක්ක අපිට මේක නඩත්තු කරන්න ලේසි නෑ. ඒ කියන්නේ මම ඒ කියන්නේ දැන් අර අපේ ජන සමාජයෙන් මානවවාදී කොටස ගිලිහෙනවනේ. ඒ කියන්නේ අපි මේ නගර ජීවත් වෙන නිසා වෙන්නත් පුළුවන් ඔය ප්‍රශ්නේ එන්නේ. එතකොට ඒ ටූල් ටික නැතුව අපිට මේ මේක ඇදගෙන යන්න බෑනේ. එතන මම කල්පනා කරනවා දැන් මම එහෙම ගොඩාක් සම්බන්ධතා ඇත්තට මම ඇතරලා තියෙන්නේ දැන් ওই පත්‍රේ ඉන්නකොට ගෑන් ළමයි යන කේක් හදාගෙන කිරිපත් තියාගෙන අපිව බලන්න එනවා පත්‍රේ ඉන්නකොට ඒ දැස්ලා හරි ආසයි නේද? ඒතර ওই සමාජ මාධ්‍ය අර මේ නෑ TikTok අර මේ WhatsApp YouTube ඕව නෑ නේ. ඒතර එයාලා ලෑන්ඩ් ෆෝන් එකට තමයි කෝල් කරන්නේ. කෝල් කරාම ඔකරකල ඔෆිස් එකේ මම ඉන්නේ මම තමයි අන්තිම අවුරුද්දේ වැඩ ටික බැලුවේ පත්‍රේ. ඒතර එයාලා ඉතින් ලියුම් ලියනවා. ඉතින් අපිත් රිප්ලයි ලියනවා. ඉතින් එහෙම වුණාට පස්සේ ඇත්තට මම ඒ කියන්නේ මම යන තින් බලන්න යන්නේ නැකපන් මේ එහෙම ලියලාද නෝන හම්බුනේ? නෑ නෑ ඒක ප්‍රොපෝසල් එකක්. මේ දැන් ඇත්තට ඒ කාලේ අපිට දැන් ඔය දැන් ඒ කාලෙත් තිබ්බ ප්‍රශ්නේ තමයි මේ කලාව කරනකොට ආර්ථිකය ඩවුන් නේ. හරිද? එතකොට දැන් මම ඔන්න ඒවට ගියට පස්සේ ඒ අය ඊට පස්සේ ගොඩාක් පෝසත්. එහෙම ඉතින් මට ඊට පස්සේ මම කල්පනා කරන්නේ මේ මොනසෙට විතරද මට වඩා ඒ කියන්නේ හොඳ ජීවිතයක් තියෙනවා. මම අද උනත් කල්පනා කරන්නේ මේ දැන් සමහර දේවල් අත්හරින්න උනාට පස්සේ කෙලවරක් නැහැ. හරිද? බුදුහාඳුරත් ඔක්කොම අත්හැරියනේ. හැබැයි ඒ අත්හැරියේ දැනගෙනනේ. ඒතර දැනගෙන ඒ හැමතැනටම විකල්ප තියලා තමයි අත්හැරියේ. බුස්කලතේදී නේ හැමදේ. නෑ මමත් දැන් මෙහෙමයි මමත් ඉතින් ඒ කියන්නේ බුස්කලතේදී නෑනේ. හරිද? දැන් සමහර එකක් දෙයක් ගැන ප්ලෑන් කරලා තෑරි. නෑ එහෙමත් නෑ. අත්හරින්න වෙන අවස්ථාවක් එනවනේ. ඒ කියන්නේ මට එනවා රයිට් දැන් මෙන්න මෙහෙමයි තව දුරටත් උදාහරණයක් දෙලා අපේ පංචස්කන්ධය ගන්නකෝ. දැන් ඔක ලෙඩ වෙලා මේ වෙලා ඔන්න අතපයක් කපන්න වෙනවා. හරිද?
අවුල් තමයි ඉතින්. ඊට පස්සේ දැන් අතප්පය අයින් කරලා ජීවත් වෙන මිනිස්සු බලන්නේ. ඉතින් මේ වගේ තමයි මට අත්හරින්න උනට පස්සේ මේම ඒක ප්‍රැක්ටිස් කරන එක ටිකක් අමාරුයි. කකුලද හැඳ කනද කියලා බලන්නේ. කරන දෙයක් නැහැ. ඒක අත්හරින්න වෙනවා. ඒ කියන්නේ මේමයි බුදුහාමුදුර කියලා තියෙන්නේ. අපි ගැටින් කතා කරමු. තව දුරටත් තනියම ජීවත් වෙනවා. තනිය ජීවත් වෙන එක හොඳයි. බුද්ධ දේශනාවේ පළවෙනි එක තමයි බුදුහාමුදුර කියලා දෙන වැදගත්ම කරුණ තමයි මම කාටවත් මුකුත් කියන්නේ බාලයන් ආශ්‍රය කරන්න එපා. ඒක තමයි පළවෙනි එක. ඊට පස්සේ තමයි කියලා තියෙන්නේ පඬිතයන් ඇසුරු කරන්න කියලා. හැබැයි පළවෙනි එක තමයි බාලයන් ඇසුරු කරන්න එපා කියන එක. ඇයි බුදුහාඳුර ඒක පළවෙනියට කිව්වේ? හොඳම දේ ඒකයි. දැන් බුදුහාඳුරත් සංඝ බේද වෙච්ච වෙලාවේ අවුරුදු එකහමාරක් මේ පාර්ලිමේන්තුවේ වැඩලා පළවෙලකම සත්තු තමයි දානි දුන්නේ. හරිද? කියන්නේ මේ දෙතර බුදුහාඳුරන්ගේ කලකිරලා නෙමෙයිනේ. බුදුරජාණන්සේ බුදු වෙලා සියල්ල අවබෝධ කරගෙනත් පාර්ලිමේන්තුවේ වැඩලා හිටිය මේ සංඝයා මොන් ටික හදන්න බැහැ කියලා දන්න හින්දා. ඒ කියන්නේ සංඝයා බේද වුණානේ අර ගඟක ජලය සම්බන්ධ ගැටලුවකදී. සංගයා බේදුනට පස්සේ මේ බුදුහාඳුර දන්නවා මේක ෆික්ස් දැන් මොන්ට කියලා වැඩක් නැහැ. يعني බුදු වෙලත් එහෙම මගහැරලා ගියා. මොකද එහෙම අවස්ථාවල අපේ ජීවිතේ එනවා. එතකොට මේ ධර්මයේ තියෙන එකට තමයි බුදුහාඳුර කියපු දේවල් අහපු නැති හාමුදුරුවෝ හිටපු කාලේ අපි කියන දේවල් ආයෙද නේද? අද ඩෝක්කේ සුසි කරසනනත් එක්ක සම්බන්ධලා ඉන්න සහන් මුතු කුමාරණන් අපි අද ගොඩක් දේවල් කතා කරා. පෞද්ගලික ජීවිතය ගැන කතා කරා, අපි ගීත ශාස්ත්‍රය ගැන අපි කතා කරා. අලුත් නිර්මාණ කොහොමද දකින්නේ? අලුත් නිර්මාණ ඇත්තටම ඒවා මේ ගීත නිර්මාණ විදිහට මම يعني මම කියන මගේ පුද්ගලික අදහස මම يعني ගීත නිර්මාණද කියන ප්‍රශ්නේ මම තාම කල්පනා කරනවා. ඒවා වෙළඳ භාණ්ඩ ඒක නරක නෑ. ඒක මොකද වෙළඳ පොලක් තියෙනවා. දැන් අපිට ඒ වෙළඳ පොල නැති වුණ හින්දානේ දැන් අපි මේ අසරණ වෙලා ඉන්නේ. ඒ හින්දා කවුරු හෝ يعني මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හදලා ඒක එළියට දාලා ඒක මාකට් කරන එක හොඳයි. හැබැයි ඒවා මේ සම්පූර්ණ වශයෙන් ගීත කියලාම ගන්න බෑ. හැබැයි ඒක හොඳ මේ භාණ්ඩයක්. ඒ කියන්නේ ඒක සමාජයේ යම් කිසි ස්තරයක් ෆීල් කරන භාණ්ඩයක්. ඒ කියන්නේ භාණ්ඩ තියෙනවා, වෙළඳපොළ තියෙනවා, අලවිකරුවෝ ඉන්නවා, ගැනුම් කරුවොත් ඉන්නවා. අතීතයේ ස්වභාවික ලිව්වා. ඒ කියන්නේ ඇත්තටම ලියන්න ඕන හින්දා ලිව්වා, ඇත්තටම ගීතයක් කියන්න ඕන හින්දා කිව්වා. සංගීත නිර්මාණය කරන කෙනත් ඇත්තටම ඉමෝෂන්ස්, ඒ කියන්නේ ඒ ගීතයට ආශ්‍රිතව සහ යාට ඒ වෙලාවේ දැනෙන ෆීලින් එක තමයි ඒ නිර්මාණය කරේ. ඒතර ඇත්ත මිනිස්සු අතීතයේ හිටියා. දැන් මොනවා හරි يعني සංකීර්ණ මේ තියෙන කඩාවැටි මුළු රටේම තියෙන කඩාවැටිමත් එක්ක දැන් එහෙම මිනිස්සු නැහෙනි. එතකොට දැන් ගීත සංස්කෘතිය සහ මුලින්ම වෙනස්. එතකොට ඒවා මම නම් ඇත්තටම මට නම් අහන්න බෑ. මම බස් එකේ දාලා තිබ්බොත් මම සමහරට කන්දස්තර කියන එක අඩු කරන්න. එහෙම නැත්නම් මම එහෙම තරහක් ආත් එකවත් නැහැ. මම මේ සල්ලිල්ලම් බහැලා එනවා. يعني මට ඇත්තටම අහන්න බෑ ඒවා. ඒ කියන්නේ ඒවා මාර ඛේද වාචක. මොකද දැන් මේ තියෙන ඛේද වාචකේ අපිට අගක් වුණක් හිතාගන්න බෑනේ. ඉතින් ඒකේම කෑල්ලක් තමයි ආරක. ඒක දැන් ඩ්‍රයිවරි කොන්දස්තරේ එයාගේ ඒකෝලංගේ මානසිකත්වයේ තියෙන සින්දු ටික දානවනේ. දැන් අපිට ඕක බලෙන් ඇහෙනවා. ඉතින් හරි ඒ හරි වේදනාවක්. වැඩිලා ඉන්න ඩොක්ටර් සුසිර සමගින් අලුත් දර්ශනහන ආයෙන බොදනකින් බලා ගන්න පුළුවන්. ජනප්‍රිය කලාකරුවෙක් එක්ක. එහෙනම් මේ අපි අද ගොඩක් දේවල් කතා කරා ටෝක් විත් සුසි වටසරහන ඇතුලේ. ඉතින් බොහොම ස්තුතියි සහන් ටෝක් විත් සුසි වටසරහනත් එක්ක සම්බන්ධ වුණාට. හරි. ජය වේවා. මොනවා හරි තව ඔබේ වටසරහන ඉතින් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරන ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි එහෙනම්. ආයිබෝ. හරි ආයිබෝ. ජය වේවා.